රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ අවිගබඩාවකට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් එම ප්‍රහාර එල්ල වී තිබෙන්නේ ටර්නොපිල් සහ ප්‍රෙටොලියුකා නගරයන්ට බවයි වාර්තා වෙන්නේ. එම ප්‍රහාරයෙන් ගුවන සහ මුහුද පදනම් කරගත් බටහිර නිෂ්පාදිත අතිනවීන ආයුධ රැසක් විනාශ වී ඇති බවට මොස්කව පවසනවා. එමගින් අවිගබඩාවන්ට අමතරව යුක්‍රේන හමුදාවන්ට සැලකිය යුතු හානියක් සිදු වී ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. විනාශ වූ ආයුධ අතර ප්‍රධාන වශයෙන් බටහිරින් ලැබුණු පතොරම් යුද උපකරණ රේඩාර් පද්ධති සහ මිසයිල් නාසක තිබූ බවට වාර්තා වෙනවා. යුක්‍රේන් වාර්තාවන්ට අනුව මේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 21කට ආසන්නයි. මෙම ආයුධ යුක්‍රේනයේ විසින් සිදු කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය සඳහා සූදානම් කර තිබූ ඒවා බවටයි සැලකෙන්නේ. මේ අතර යුක්‍රේනයේ අවුඩයිකා නගරයේ ප්‍රාදේශීය රෝහලක් තුළට රුසියානු මිසයිල් ප්‍රහාරයක් එල්ල වූ බවට යුක්‍රේනය පවසනවා. එම ප්‍රහාරය හේතුවෙන් සිවිල් වැසියන් සිය දෙනෙක් මිය ගිය බවටයි යුක්‍රේන් ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙස්කි චෝදනා කරන්නේ. ඊට අමතරව එමගින් ගොඩනැගිලි කිහිපයකටත් හානි සිදු වී තිබෙනවා. මේ අතර බක්මූට් ඉදිරිපෙළ සටන්වලදී රුසියානු හමුදා ප්‍රධානීන් දෙදෙනෙක් මිය ගිය බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. එමගින් මිය ගොස් ඇත්තේ මෝටර් රයිෆල් බලකාය අනදෙන නිලධාරී වියචෙස්ලා මකරෝ මහතා සහ හමුදා දේශපාලන කටයුතු බලකාය නියෝජ්‍ය අනදෙන නිලධාරී යෙව්ගෙනි බ්‍රෝකෝ මහතායි. එම ප්‍රහාර ඩොනෙට්ස් කලාපයේ නැගෙනහිර ප්‍රදේශයේ බක්මූට් පාලනය සඳහා සටන් නැවිලී යද්දී ඇති වී තිබෙනවා. මැකරෝ මහතා මිය ගොස් ඇති බවට වාර්තා වෙන්නේ ක්‍රස්ටෝ ජනාවාසය ආසන්නයේ යුක්‍රේන් ප්‍රහාරයක් වැළැක්වීමටගත් උත්සාහයේදී. ඒ වගේම අනිත් නිලධාරියා ආසන්න ප්‍රදේශයකදී ප්‍රතිප්‍රහාරයක් අතරතුර මිය ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් නිලධාරීන් මිය ගියත් රුසියානු හමුදාව විසින් යුක්‍රේන් හමුදාවන්ට ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඉඩ නොදුන් බවයි රුසියාව පවසන්නේ. මේ අතර බක්මූට් නගරයේ දරුණු ගැටුම් හමුවේ ස්ථාන කිහිපයකින් ඉදිරියට යන රුසියානු හමුදාවන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම නගරයට එල්ල වෙන යුක්‍රේන ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා මේ වන විට රුසියානු හමුදාවන් විශාල වශයෙන් ප්‍රතිසංවිධානය වන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් බක්මූට් නගරය තුළ යුක්‍රේන ප්‍රතිප්‍රහාරය ඉතාමත්ම සාර්ථකව සිදුවන බව යුක්‍රේනයේ පවසනවා. යුක්‍රේන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නගරයේ උතුරු, දකුණු සහ වයඹ දෙසින් යුක්‍රේන් හමුදාවන් ඉදිරියට ඇදෙන බවයි. රුසියානු හමුදාවන් පසුබසින නගරයේ උතුරු දේශ තවත් කිලෝමීටරයකින් අත්පත් කරගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. නමුත් රුසියාව පවසන්නේ එය පසුබැසීමක් නොව උපක්‍රමශීලී හමුදා නැවත එක්රැස් කිරීමක් බවයි.